ආයිබෝවත් අද පීලින්ජා YouTube channel එකෙන් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් පීලින්ජා YouTube channel එක subscribe කරපු නැති අය subscribe කරලා bell icon එක click කරන්න. අපි දැන් බලමු වීඩියෝ එක මොකද්ද කියලා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ දමල ගහන වේග පන්දු යවන්නෙට ඒක හරියට හදාගෙන bowl කරන්නේ කොහොමද කියලා. මුලින්ම මම ඒක හදාගන්න පොඩි drill එකක් කියලා දෙන්න. මේ විදිහට තමයි ඒ drill එක කියලා දෙන්නේ. මේ බලන්න මුලින්ම මේ විදිහට පැත්තට හිටියා. ඊට පස්සේ මේ බලන්න 1 1 කිව්වහම දැන් ඔයා දකුණෙන් bowl කරන එක්කෙනෙක් නම් මේ දකුණු අත තමයි මේ විදිහට පපුව ළඟට එන්න ඕනේ. මේ බලන්න 1 ඊට පස්සේ 2 කිව්වහම මේ bowl කරන්න නැති අත. ඒ කියන්නේ 1 අත මේ විදිහට ඉස්සෙන්න ඕනේ. මේ බලන්න ඉස්සරහෙන් ගත්තොත් මේ විදිහට තමයි පේන්නේ. මේ බලන්න ආයේ 1 2 ඊට පස්සේ 3 කිව්වහම 3 කිව්වහම මෙන්න මේ විදිහට කකුල ඉස්සෙන්න ඕනේ. හරිද? මේ බලන්න ආයේ 1 2 3 4 කිව්වහම බෝලේ මේ විදිහට දාන්න තියෙනවා. හරිද? හැබැයි හොඳට මතක තියාගන්න අත මෙතනින් මෙන්න මේ විදිහට කඩන් නැතුව දාන්න ඕනේ. ඒ කියන්නේ අත හරියට මේ විදිහට වටෙන් ගෙනල්ලා. මෙන්න මේ විදිහට ඔයාලට අත කරකවන්න පුළුවන් වෙන්න ඕනේ. මේ බලන්න ආයෙත් ඒ drill එක 1 ඊට පස්සේ 2 3 ඊට පස්සේ 4 කිව්වහම බෝලේ දැම්මා. හරිද? මම ඉස්සරහටත් මේ විදිහට කරලා පෙන්නන්න. මේ බලන්න 1 2 3 4 මෙන්න මේ විදිහට තමයි මේ drill එක කරන්නේ. ඒ කියන්නේ ඔයාලා දමල ගහන පන්දු යවන්නේ නම් මේ drill එක කරන්ද එතකොට ඒක දමල ගහන එක ටික ටික අඩු වෙයි. හරිද? ඊට පස්සේ ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලගේ ඇක්ෂන් එක. හරිද? අපි ගොඩක් පහසුම ඇක්ෂන් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට අමාරු ඇක්ෂන් එකක් ගත්තොත් අපිට හරියට බෝල් කරගන්න බෑ. හරිද? පහසු ඇක්ෂන් එකක් ගන්න ඕනේ. මොකද මම පහසු ඇක්ෂන් එකක් ගන්න කියන්නේ අපිට අමාරු ඇක්ෂන් එක. ඒ කියන්නේ දැන් ඔයාලට දැන් මාලිංගික ඇක්ෂන් එක දාන්න ඔයාලා කැමති. ඒ වුණාට ඔයාට ඒ වගේ ඇක්ෂන් එකකින් දාන්න බැරි නම් කොයිලේවත් ඊ ඇක්ෂන් එකෙන් දාන්න යන්න එපා. ඊට සමහර කට්ටිය කැමති අර ඉන්දියා බුම්රාගේ ඇක්ෂන් එකෙන් බෝල් කරන්න. ඉතින් ඒ වගේ ඇක්ෂන් එකකින් දාන්න යන්නත් එපා. ඔයාලා මුලින්ම පුරුදු වෙනකොට. ඒ කියන්නේ දැන් දමල ගහනවනะ. ඒ කියන්නේ දැන් මේක පොඩි කට්ටියට තමයි මේ වීඩියෝ එක ගොඩක් විශේෂ වෙන්නේ. දැන් මම මුලින්ම drill එකක් කියලා දුන්නා. හරි. අපි මේ drill එකෙන් දැන් බෝලයක් දාලා බලමු. මේ විදිහට. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේකෙදී අපිට බෝලේ අල්ලන විදිහ ගොඩක් වැදගත් වෙන්නේ නැහැ. ඒකෙදී අපි සාමාන්‍යයෙන් පාස් බෝලර් කෙනෙක්. අර මම ඉස්සෙල්ලා වීඩියෝ වල කියලා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් පාස් බෝල කෙනෙක් බෝලේ අල්ලන විදිහට මෙන්න මේ විදිහට බෝලේ අල්ලන්න. හරිද? මේ ඇඟිලි දෙක උඩ මේ මාපටැඟිල්ල පල්ලෙහා. ඒ විදිහට බෝලේ අල්ලගෙන මේ බලන්න. 1 2 3 4. හරිද? මේ විදිහට තමයි බෝලේ දාන්නේ. මේ බලන්න ආයේ. ඔයාලා මුලින් පුරුදු වෙනකන් හිමීට අත ගෙනහලා දාන්න. මේ බලන්න ආයේ. 1 මම ඉස්සරහා පැත්තට මේ විදිහට පෙන්නනවා. 1 2 3 4. හරිද? මේ බලන්න තව එකක්. මේ drill එකෙන් සාමාන්‍ය එක දිගට බෝල 50ක් විතර දාන්න ඕනේ ඈ. මේ බලන්න 1 2 3 4. හරිද? ඒ විදිහට තමයි බෝල් කරන්නේ. මේ drill එකේ. ඊට පස්සේ ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි එකතන ඉඳලා නෙවෙයි පාස් බෝල් දාන්නේ. මොකද්ද? දුවගෙන ඇවිල්ලා තමයි අපි බෝල් කරන්න ඕනේ. අපි දුවගෙන ඇවිල්ලා බෝල් කරනකොට මුලින්ම පුල් රන් අප් එක ගන්න එපා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයාලා අඩි 15ක් විතර ගන්නවා නම් බෝල් කරන්න නැත්නම් 12ක් ගන්නවා නම් නැත්නම් 10ක් ගන්නවා නම් ඔයාලා පුල් රන් අප් එක මුලින් ගන්න එපා. ඔයාලා මුලින්ම අඩි 5ක් විතර ගන්න. හරිද? අඩි 5ක් විතර අරගෙන දුවගෙන ඇවිල්ලා බෝල් කරන්න. හැබැයි ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ අර ඉස්සෙල්ලා කරපු drill එක. හරිද? 1 2 3 4. හරිද? ඕක තමයි drill එක. මොකද අපිට අත හරියට කැරකෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ පහසු action එක. දැන් මම දාලා පෙන්නුවේ ඔයාලට පහසු action එක. ඒ කියන්නේ පහසුයි කියන්නේ මේ action එක. දැන් මම කියා දෙන එක ගොඩක් පහසුයි. ඒ කියන්නේ මෙතෙන්ට ගත්තාට මේ විදිහට ඉස්සුවා. ඊට පස්සේ කකුල මේ විදිහට ඉස්සරහා කකුල. ඊට පස්සේ බෝල දැම්මා. හරිද? දැන් මම සාමාන්‍ය short run up එක. ඒ කියන්නේ
අඩි කිහිපයක් අරගෙන මුලින් බෝල් කරන්න. හරිද? මේ බලන්න. අඩි කිහිපයක් අරගෙන මේ විදිහට මෙන්න මේ විදිහට. හරිද? ඔන්න බලන්න. දැක්කද? ඒ විදිහට තමයි අඩි කිහිපයක් අරගෙන අපි බෝල් කරන්නේ. ඒකෙදි මං ගොඩක් ඒ කියන්නේ අඩි ගත්තේ නෑ. අඩි සාමාන්‍ය 5ක් විතර ගත්තේ. හරිද? මේ විදිහට දැන් අපි මේ දැන් මම මෙතන ඉඳන් බෝල් කරන්න ඕනේ. හරිද? එතකොට මෙතන ලකුණු කරගත්ත ඊට අඩි 5ක් ගන්නවා. 1 2 3 4 5. ඊපස්සේ මේ විදිහට බෝලයක් ගත්තා. මේ විදිහට බෝල් කරා. හරිද? ආයෙත් බලන්න එක. මේ විදිහට හරිද? ඔයාලා මේකෙදි වැදගත් වෙන්නේ බෝලේ වේගෙවත් නැත්තම් ඒ කියන්නේ දුවන විදියවත් නෙවෙයි. සාමාන්‍යයෙන් අඩි ටිකක් අරගෙන හරියට අත කරකවලා බෝල් කරන්න ඕනේ. අර මං දැන් දාලා පෙන්නේ හරියටම අත කරකෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා හරි ඉරියව්වට ඇවිල්ලා බෝල් කරන්න ඕනේ. අර මං කිව්වේ පහසුම ඉරියව්ව. ඒ කියන්නේ පහසුම ඇක්ෂන් එක. හරිද? ඊට පස්සේ ඔයාලා දැන් මේ බෝල් ටික දාලා ඉවරුණාට පස්සේ ඒ කියන්නේ ෂෝට් රන් අප් එකෙන් බෝල් දාලා ඉවරුණාට පස්සේ ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඊට පස්සේ ඔයාලා පුල් රන් අප් එක අරගෙන ඒ කියන්නේ පුල් රන් අප් එක කියන්නේ අඩි 15ක් නම් අඩි 15ක් අරගෙන ඊට පස්සේ දුවගෙන ඇවිල්ලා බෝල් කරන්න. හරිද? හැබැයි මේක එකපාරට අපිට බැරි වෙන්න පුළුවන්. මොකද සමහර කට්ටියට මේක ඉගෙන ගන්න සාමාන්‍යයෙන් දවස් 5ක් යන්න පුළුවන්, දවස් 10ක් යන්න පුළුවන්. මොකද ඔයාලා ප්‍රැක්ටිස් කරන තරමටම තමයි මේක ඔයාලට තියෙන්නේ. දැන් සාමාන්‍ය දවසට බෝල 10ක් දාලා මේක ඉගෙන ගන්න අමාරු. මොකද සමහර අයගේ අත කැඩෙන එක එයාලට නොදැනුවත්වම වෙනවා. හරිද? සමහර අයට කැඩෙනකොට තේරෙනවා තමන්ගේ අත කරලා දාන්න කියලා. සමහර අයට තේරෙන්නේ නැහැ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒකින්ද හොඳට මතක තියාගන්න මේක තව එක්කෙනෙක්ට කියන්න එක්ක වීඩියෝ එකක් අරන් දෙන්න කියලා ඔයාලා බෝල් කරනකොට. හරිද? ඊට පස්සේ නැත්තම් ළඟ ඉඳලා බෝල් කරනවට කණ්ණාඩියකින් බල්ලා බෝල් කරන්න. හරි. ඉතින් මං අද ඔයාලට කියලා දුන්නේ වේග පන්දියවන්නෙක් වශයෙන් දමල ගහන්න නැතුව හරියට බෝල් කරන්නේ කොහොමද කියලා. ඉතින් පීලින්ජා YouTube channel එකෙන් ආයෙත් අපි හමු වෙමු. ඔයාලට පීලින්ජාගෙන් ඕනෑම ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ කියන්නේ පීලින්, බැටින්, බෝලින් පිළිබඳ. ඉතින් කට්ටියටම සුබ දවසක්.